සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් යාළුවෝ මේ වෙලාවේ අපි ගෙවන ආර්ථිකයත් එක්ක අපි ආර්ථිකයට ශක්තියක් වෙන අමතර ආදායමක් විදියට කොයින් රයිට් කියන සයිට් එක කොහොමද අපි අපේ ජීවිතවලට එකතු කරගන්නේ කියන කාරණාව තමයි මෙන්න මේ වීඩියෝ සරහා මම කතා කරමින් හිටියේ. එතෙන්දි මම ඔයාට පුංචි දේවල් ටිකක් පැහැදිලි කරා. ඔයාගේ දවසේ ආදායම රුපියල් 1000ක 1500ක තියෙන කෙනෙක්ගේ විනාඩියක ආදායම කීයද කියන එක. ඔයාගේ දවසේ ආදායම රුපියල් 1000ක වගේ තියෙන කෙනෙක් නම් නැත්නම් මාසික රුපියල් 35000ක වගේ වැටුපක් ලබන කෙනෙක් නම් දවසක ආදායම රුපියල් 1000ක වගේ තමයි තියෙන්නේ. අනිත් දේවල් එකතු වෙලා 35000ක් විතර වෙනකොට. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ අපි බලමු විනාඩි එක ආදායම දවසේ ආදායම 1000යි නම් මේක 24න් බෙදන්න ඕනේ. 24න් බෙදන්න ඕනේ. ඒ වගේම විනාඩි එක ආදායම හොයන්න අපව 60න් බෙදන්න ඕන. ඉතින් ඔයාලට පේනවා 769යි අපි විනාඩි එකදී හොයන්න. වෙන මේ අගය වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් නිසා මම ඔයාට කොයින් ඩ්‍රයිවර් සයිට් එක සජෙස්ට් කරා. ඒ වගේම මම මෙතනදී ඔයාලට පෙන්නනවා විනාඩි එකදී රුපියල් 15 ගානේ හොයන්නේ කොහොමද කියන එක. දවසකට විනාඩියක රුපියල් 15 ගානක් හිව්ව කියලා දවසම හොයන්නේ කියන එක නෙමෙයි මම එතනින් අදහස් කරේ. ඔයාට ඒ වගේ මුදලක් ගත්තොත් ඔයාට දවසකට විනාඩි පැය භාගයක් වගේ ගත කරලා ඔයාට ඩොලර් එකක් ටික රුපියල් 500ක් විතර අමතර ආදායමක් විදිහට හොයන්න පුළුවන්. ඉතින් ඔයාට තේරෙනවා රුපියල් 500ක අමතර ආදායමක් කියන්නේ පොඩි ආදායමක් නෙවෙයි. ඒක මාසේ මේ ගාන ඔයාට කන්ටිනියු කරන්න පුළුවන් නම් රුපියල් 15000ක විතර ආදායමක් ඔයාට ඒ හරහා ගන්න පුළුවන්. ඉතින් අවතර ආදායම ක්‍රමයක් ලෙස රුපියල් 1000ක් 2000ක් 3000ක් විතර 5000ක් 6000ක් හෙව්වත් ඔයාට ඒක මේ වෙලාවේ ලොකු ශක්තියක් කියලා මම දන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකදී එතෙන්දි කතා කරපු දේත් එක්ක මම එතෙන්දි සිග්නල් එකට ට්‍රේඩ් කරන එකත් එක්ක කතා කරාම සමහර යාළුවන්ට ගැටලුවක් ආවා. සිග්නල් එකේදී ලොස් සමහර දාට වදිනවා 8ක් 9ක් වදින වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට කොහොමද අපි amount එක මැනේජ් කරගන්නේ කියන එක කාරණාවෙදී මම ඔයාලට සජෙස්ට් කරන්නේ ඩොලර් 15ක් 16ක් දාපු යාළුවෙකුට ස්ටෙප් 8ක් විතර 8ක් 9ක් වගේ යන්න පුළුවන් අවස්ථාව කොහොමද කියන එක කතා කරන්න. ඉතින් ඒ වගේ යාළුවෙකුට පුළුවන් යාළුවන්ගේ amount එක 0.2කින් පටන් ගන්න. 0.2කින් පටන්ගෙන ස්ටෙප් 4ක් විතර 3 ගුණාකාර වලට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් 2 ගුණාකාර වලින් ගියොත් ඔයාගේ amount එකත් ආරක්ෂා වෙනවා. ඔයාගේ profit එකත් දෙකම add වෙනවා. ඉතින් 0.2කින් පටන් ගත්තොත් යාළුවෙකුට ඊළඟ එක යන්න වෙන 0.6න් ඊළඟ ස්ටෙප් එක යන්න වෙන්නේ 0.18න් ඊළඟ ස්ටෙප් එක යන්න පුළුවන් ඒ යාළුවට 0.54න්. ඔන්න මම කියන්නේ 3 ගුණාකාර විදිහට මේ විදිහට ස්ටෙප් 4ක් ගිහිල්ලා ඊළඟට ඔයාට පුළුවන් 2 ගුණාකාර වලට යන්න. එතකොට තමයි ඔයාගේ amount එක පය නැතුව තියාගන්න පුළුවන්. ඉතින් ඊළඟ ස්ටෙප් එක යන්න පුළුවන් ඔයාට 1.08න් ඊළඟ ස්ටෙප් එක යන්න පුළුවන් ඔයාට 2.16න් ඊළඟ ස්ටෙප් එක යන්න පුළුවන් ඔයාට 4.32න් ඊළඟ ස්ටෙප් එක යන්න පුළුවන් ඔයාට 8.64න්. ඔන්න ඩොලර් 17යි ඔයාට ගියේ ස්ටෙප් තිනවා 1, 2, 3, 4, 5, 6, 7, 8. ස්ටෙප් 8ක් ඇතුළත ඔයාට මේ දේ කලටු කල තේරුවත් ඔයාට යන්න පුළුවන්. හැබැයි ඔයා සිග්නල් එක දානවා නම් තමයි ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔයාට කලටු කල එක සහ ඒ දෙක මැනේජ් කරගන්න පුළුවන්. නමුත් මම නිතරම සජෙස්ට් කරේ සිග්නල් එකට ට්‍රේඩ් කරන එක නෙවෙයි, අපි කොහොමද කලටු කල මේකේ ට්‍රේඩ් කරන්නේ කියලා. ඉතින් ඔයාට පේනවා ඩොලර් 17කින් ඔයාට මෙන්න මේ වගේ ස්ටෙප් 8කට වගේ හදාගන්න පුළුවන් මේ ක්‍රමයේ ඇතුළේ. අපි බලමු මේකේ ප්‍රොෆිට් එක කීයක් වදිනවද කියලා ඔයාට ඔයාගේ විනාඩියක ආදායම එතනදි එන ප්‍රමාණය. අපි කතා කරේ 0.2කින් පටන් ගන්න. මම එතනදී ප්‍රොෆිට් එක මෙතනදී කැල්කියුලේට් කරලා පෙන්නන්නම්. 0.2කින් පටන් ගත්තොත් මෙන්න ට්‍රේඩ් එක දැම්මම පස්සේ ඔයාලට පේනවා amount එක 0.39ක්. 0.2කින් දැම්මොත් ප්‍රොෆිට් එක සම්පූර්ණ මුදල එන්නේ 0.39ක්. ඒ කියන්නේ 0.19ක් ඔයාට ප්‍රොෆිට් එකක් එනවා. හැම පාරම 0.19ක් ඔයාලට ප්‍රොෆිට් එකක් එනවා. 0.19ක් ප්‍රොෆිට් එක එනවා කියන්නේ අපි බලමු ඔයාට කොච්චර මුදලක් එනවද කියලා. ප්‍රියලෙ මෙතින් අද රේට් එක 292යි ඩොලර් එකේ මුදල. ඉතින් මේක බයිනන්ස් එක බයිබිට් එක වගේ දේවල් වලින් අපිට ගන්න ගියා. මේක ශ්‍රී ලංකා රජයේ
තියෙන exchange එක තියෙන්නේ මේ අපි ගවලමු මෙතනට දශම 1.9ක් දාලා අපිට කීයක් එනවද කියලා 0.019ක් තමයි ඔයාගේ profit එක එහෙම ආවත් යාළුවේ ඔන්න ඔයාට පේනවා රුපියල් 5කට ඔයා පැයකට දවසේ වැඩ කරලා හොයන වෙලාවේදී ඔයා විනාඩියකට හේව්වේ 0.967769ක් වගේ නමුත් ඔයාට මේ විදිහට 0.2කින් මේක පටන් ගත්තත් ඔයාට හොයන්න පුළුවන් රුපියල් 5කට වඩා විනාඩියකට. ඉතින් මේ විදිහට හේව්වත් ඔයාට රුපියල් 500ක් හොයන්න ඔයාට යන්නේ අවස්ථා 100ක් විතරයි. අවස්ථා 100කදී ඔයා රුපියල් 500ක් හොයනවා. ඉතින් ඒක නිසා බලන්න යාළුවෝ ඔයාට මේ හරහා හොඳ මුදලක් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක 0.2කින් පටන්ගෙන ඔයාට යන්න පුළුවන්. 0.2කින් පටන්ගෙන ගියත් ඔන්න ඔයාට ඩොලර් 17කින් වගේ මේ ප්‍රමාණය ඩොලර් 20ක් දැම්මොත් බය නැතුව මෙන්න මේ ප්‍රමාණය පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ හරහා ඔයාට දවසකට ඩොලර් 2ක් හෙව්වත් ඔයා මාසෙකට ඔයා හොයනවා ඩොලර් 60ක්. ඩොලර් 60ක් කියන්නේ අපි බලමු කීයද ඔයාගේ ආදායම ඒ විදිහට આવොත් කියලා. ඩොලර් 60ක් හෙව්වොත් ඔයා රුපියල් 17,540ක් හොයනවා. ඔන්න ඔයාට පුළුවන් ඩොලර් 20ක් කියන්නේ ඔයා 20ක් දාලා පටන් ගත්තොත් මේක 20ක් කියන්නේ රුපියල් 5,846ක් අද විදිහේ රේට් එකත් එක්ක රුපියල් 5,800 5,500ක් වගේ දාලා පටන් ගත්ත නම් මේක ඩොලර් 17ක් අපි එමවුන්ට් එක ඇදුවේ 17ක් 5,500ක් වගේ දාලා පටන් ගත්ත නම් ඔයාට හොයන්න පුළුවන් මාසෙක ඩොලර් 60ක් හෙව්වත් 17,540ක්. ඒ කියන්නේ ඔයාලට ඩොලර් 2 ගානේ තමයි ඔයා හොයන් යන විදියට අපි සජෙස්ට් කරේ. ඉතින් මේ මුදල ඔයාට දිගටම එකපාරක් ඉන්වෙස්ට් කරලා වැඩේ කරගත්තොත් දිගටම ඔයාට කරගෙන යන්න පුළුවන්. අර මං කිව් විදියට 0.2කින් වගේ පටන් ගත්තොත් ඔයාට මේ amount එක බය නැතුව මැනේජ් කරගෙන කරන් යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා යාළුවේ ඔන්න ඔයාට අපි මේ වීඩියෝ එකේදී මම ඔයාට හැබැයි 0.6න් තමයි මේක මම ට්‍රේඩ් කරන්නේ. මොකද මගේ ටාගට් එක හැම විනාඩියකටම රුපියල් 15ක් හොයන එක ගානේ හොයන්න. මොකද ඒකේ වාසියක් තියෙනවා මට. මම ඩොලර් දවසකට 5ක් විතර ටාගට් එක කරන නිසා ඒක ඔයාට ඔයාට මේ වගේ මුදල කරන්න බෑ. ඒක නිසා තමයි මම ඒක ඩොලර් 25ක් 30ක් වගේ තියාගෙන තමයි මම මේ වැඩේ කරන්නේ. ඉතින් ඔයා ඩොලර් 20කින් මගේ පටන් ගන්නවා නම් මේ ගානට ගියොත් ඔයාට අවස්ථාව තියෙනවා අවස්ථා 8ක් වෙනකන් යන්න. හැබැයි ඒක කලර් ටු කලර් අල්ලනවා. ඔයාට මම ඉස්සරහ වීඩියෝ එකේ දිපෙන්නනවා අවස්ථා 4කට 5කට වඩා යන්නේ නැතුව අපිට මැනේජ් කරන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකේ දිගට බලමු කොහොමද මේ වගේ amount එකක් මැනේජ් කරන්නේ සහ කොහොමද මේ ස්ටෙප් ටික හරියටම ෆලෝ කරන්න කියලා. යාලුවා මේ වෙනකොටත් දන්නවා කොයින් රයිට් සයිට් එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් සමහර යාළුවන්ගේ ගැටලුවක් තිබුණා පේසස් 7කට 8කට යන යාගේ amount එක අඩු නිසා ඒ වගේ 7ක් 8ක් යනකොට කොහොමද win කරන්නේ කියලා. ඉතින් මම අද ඔයාලට live මේක play කරලා පෙන්නනවා. ඒ වගේ ගැටලුවක් තියෙන යාළුවෙකුට amount එක අඩු වෙන තියෙන යාළුවෙකුට කොහොමද ඒකට එන්න පුළුවන් solution එකක් එක්ක තමයි අපි කතා කරන්නේ. ඉතින් මෙන්න මේ විදිය තමයි මම ඔයාලට සජෙස්ට් කරන්නේ. ඔන්න අපි පුරුදු පරිදි කලර් ප්‍රෙඩික්ෂන් කියන එක තෝරගන්නවා. මේක සිග්නල් එකට අපි දාන්න යන්නේ. සිග්නල් එකට දාන්නත් පුළුවන්, ඔයාලට ඕනම් කලර් ටු කලර් දාන්නත් පුළුවන්. මම කලර් ටු කලර් දාන විදිය කියලා දෙන්නම්. ඕනම යාළුවෙකුට පැහැදිලිව පේන විදිය අපි ඊළඟ එකේ ඉඳලා අල්ලමු. මම මුලින්ම කරන්නේ 0.6න්. ඒ කියන්නේ අපි කලින් කතා කරේ හැම විනාඩියකටම රුපියල් 15ක් හොයන්න පුළුවන් මෙතඩ් එක. ඒක ඔයාට පැහැදිලි කරා මම කලින් වීඩියෝ එකේදී කොහොමද රුපියල් 15ක් අපිට ඇඩ් වෙන්නේ කියලා. අපි බලමු මෙන්න මේකට ඊළඟ එකට කලර් ටු කලර් යනවා නම් අපි යන්නේ ග්‍රීන් කලර් එක ඊළඟට 0.6. ඉතින් මම මෙන්න මේකදී ඔයාට සජෙස්ට් කරන්නේ ඔයා ස්ටෙප් 3ක් 3 ගුණාකාර වලින් අල්ලන්න. ඊට පස්සේ හැම ස්ටෙප් එකක්ම 2 ගුණාකාර වලින් අල්ලන්න. ඒකට ඔයාට ලොස් එකක් වෙන්නේ නැහැ. අර ස්ටෙප් 3ේ ප්‍රොෆිට් එකත් එක්ක ඔයාට win එක එනවා. ඉතින් ඒ තුල ඔයාට ස්ටෙප් 8ක් 9ක් යන්න අවස්ථාවක් උදා වුණොත් වැරදිලා හරි අන්න ඒ ටික කවර් කරගන්න අවස්ථාවක් එනවා.
ඉතින් ඔයාට ඕනම් මේක පටන් ගන්න amount එක අඩු කරන්න පුළුවන් දශම 3න් වගේ පටන් ගන්නත් පුළුවන් දශම 0.3න් වගේ පටන් ගන්නත් පුළුවන් ඉතින් මම දශම 0.6න් පටන් ගන්න හේතුව තමයි එතකොට හැම win එකටම රුපියල් 15ක් 16 රුපියල් 16 ගාණක් වෙනවා කියන්නේ රුපියල් 15කට වඩා වැඩි මුදලක් වෙනවා රුපියල් 15ක් යනවා win 10ක් කරොත් රුපියල් 150ක් වෙනවා ඒ වගේමයි win 20ක් කරොත් ඔයා रुपया तुन शिया पलवी विन कर अभी कलर टू कलर यानी मैंने ग्रीन कलर मम अल्लन अल्लाने पलवी फेचर्स आट मतकाई मम चीयल दुन मेक करना विधि मेक सिग्नल आट यूज करना सिग्नल यूज करना विधि मन चीयल दुन इतने गटल होता या पेसर्स हतक कटक समहार विलावटे पैर दिखकर सर पेसर्स अटकट आनवा अने अटकर नमेकान विलाव आट मेनेज कर हम डेगन थिंग अभी मम एक सजेस्ट कराने आप अवस्था तुनक मे विजय पुलवांगील इत पास डेगी गुणाकार अपेतीन अमौंट बैलेंस करना लुकू चांस ये मैं पटांगाने अमौंट अड़गा पटांगा पुलवांग अपे गावती कैपिटल अड़ प्रमाण आखना मम बल मेन मेके प्ले कर ला अभी टाइम आप ग्रीन तमाइ अलगे और कलर कलर तमाइ अभी मेला अल्लाह उन्े ग्रीन का विन करा मैं पहा विन करना बोलवा गेम का मेक हरियट तेरू आराम से करा अंटे वोट देते हेमाई अभी मगर मेक अभीट दिन अदपे वे मेक इलाट आदाय मैं हदपड़िया मेतुल अपे गेम मेक प्ले करना अभी परश्रम अपे तीन अमौंट अर विदिट पे टिकट कड़ागे वेडे रुलवा मम्मी वाट पेहदल कोह मज सिग्नल पेट करके अमौंट को अभी विन करा अवस्था देखा मे आगे अवस्था दहा विन कर डॉलर दसम पहाकिन विश्वा क्वीन कर ट डॉलर का खेदनवा मे वगे अवस्था अभी दसम बिंदु है हाई प्ले कर अभी बल अवस्था देखा अभी विन कर डैंगल ट्वेंटी पहेटी अभी रेड अभी रेडे काव गमंगरा आप रेडे कटो दसम इकाई अटे मम्मी वाले पेन अदाने मेक मेनेज कर दसम इकाई अटे अभी अल्लुए हाई बार दह अटाई दसम इकाई अटे अभी अल्लना मे बेटे अरे बोलते मम्मी कथा अपने कथा कराने को हम डा आपे पौड़ी अमाउंट है आपके जी मामा की अन्य वाटे अवस्था फेसेस तू ना आलन ने तूने गुनाकार बोलेंगे इधर बात से आया ने देखे गुनाकार बोले ते ऐसे बोलते वो आता इतने भयक हतक किए ने का सारा लव हदा करने पुलवान डॉलर दहातु ना क्या हतरा क्या चली अभी बालों में ने का कलर टू कलर आलन ने मे कलर टू कलर अल्लाह परीक्षा अवस्था वक्तन कलर चेंजन अवस्था वक्तन एक अभी टीक काल से अभी हरियटम एक अवस्था अंदर गाने पूर्वा अभी आपहुगिया चेंज अभी आप ग्रीन मेकिन समय तीरने के अभी कलर टू कलर यान वे या विनाशन वेकिन दशम पहाय हतरे मंगलो इक दसम आटे अल्ल तिबी मेन मेतनी हट मंग आट की अन्नी दिखे गुणाकार उल्टे अन्न वागे अमौंट आ रक्षाकर पुलवांग इतनी आट मेक लोस् हतक कटक होगी अन लावट वागे अमौंट वो तुने गुणाकार उलग्यो इक पारटम वागे अमौंट लुक उल्टे अन अभी बल मेन मेक अभी करते ग्रीन का मेक रेड कभी आप ग्रीन कम अभी मत दिया मेक ग्रीन कभी आप ग्रीन अभी बलम एन रिचार इक मे अभी कलर एक कलर एक अल्ल मेथड तम अट पेन अभी एक ग्रीन करा कलर टू कलर अल्ल आप ग्रीन तम आप पलवी पेस दसम बिंदु हाई मेके तीन दसम बिंदु हय गिह तीन देता वाट वार विशाक विन करोनी डोलर आखोयानी वार विशाक विन करना वार हेटाक विन कर डोलर तुनाखोना सजेस्ट करा डोलर देखा तुनाखोना गमन
डॉलर का रुपया तुम छिया के लगा था डॉलर देखा के वो दस रुपया पाँच छिया दस रुपया पाँच छिया के वो थे मुलू मास यक मैं क्या करा दस रुपया पाँच छिया क्या मास का रुपया पाल उदाह कभी तरह अमतर आदाय मैं क्या तू लेना वहाँ तीन हर पहा रुपये होयाना बोलवा मैं आटे बोलवा मैं डॉलर देखा पगे होए ना वनांग टारगेट टेक होए ना वनांग तो आटे बोलवा अमाउंट टेक दसम बिंदु आई देखेंगे हो दसम बिंदु आई किम पटांगा ने किसी प्रश्न में है वह वार गान वाट अर वगे प्रमाण है අවස්ථාවක් ලැබෙන ඔන්න කලර් එක චේන්ජ් වෙනවා අපි ආපහු වල්ලන්න රෙඩ් එකෙන් 0.18 0.18 අල්ලනවා අපි බලමු මේ මේ විදියට අපිට වාර 20ක් කරගමන් මෙන්න මෙතන නම් ඩොලර් එක හැදෙනවා 0.18 අපි අල්ලන්නේ බලමු එන රිසල්ට් එක. ඉතින් මේක තමයි මෙතඩ් එක කලර් ටු කලර් අල්ලනවා නම් හැබැයි කලර් චේන්ජ් වෙන වෙලාවට අපි කරන්නේ එකම කලර් එකකින් දිගටම අල්ලගෙන යනවා. ඉතින් අවස්ථා 6ක් 7ක් අල්ලන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක වින් එකට යනවා කලර් චේන්ජ් වෙන වෙලාවෙදී. මොකද එක කලර් එකක් ඇල්ලුවෙන් පස්සේ එකක් හරි එකක් නිතරම වින් එකක් එන අවස්ථාවක් තියෙනවා. අපි බලමු ඒක මේකදී අපි අල්ලන්නේ රෙඩ් එකක්. मेन रेड का मे मेथड तमेंवा मेक डिमो मेक तीयनवा अभी डिमो तीयनवा एक अभी प्ले कर रेड का बहु रेड का दसम बिंदु आई हाई मेक तमाइ मम प्ले करना मेथड दसम बिंदु हाई मगे पटांग रुपया पहालवाने वस्त दी सीए पाना हाई वस्त सी दस पान सी अकेना दस पान सी अकेने डॉलर पहा की तरह होना वस्त सी अक्की अवस्थ सी अन करना मित्र योन है मन अवस्त विस्तने अवस्था हाथी अक्न करो तो डॉलर देख कटे आना डॉलर देख अक् मित्री रुपया हाई सी एन रुपया पान सी एट वा हो मंगार खाली की ගානම තමයි. ඉතින් ඒක තමයිගේ කැපැසිටි එක 90 තමයි කරන්න ඕනේ. ඉතින් ඔන්න ආපහු ග්‍රීන් එකක් ආයි අපි ග්‍රීන් එක අල්ලනවා 0.18. ඉතින් මේ amount එක ඔයාට පටන් ගන්න පුළුවන් 0.1 ඉඳලා පටන් ගන්න පුළුවන් 0.2 න් පටන් ගන්න පුළුවන් 3 න් පටන් ගන්න පුළුවන් දැන් මම 0.6 න් පටන් ගන්න. එතකොට හැම විනාඩියටම රුපියල් 15ක් කියන්නේ. ඉතින් ඒක amount එක තියනන් තමයි ඒක අපි කරන්නේ. amount එක අඩු වෙනන් 0.1. दसम बिंदु देखें दसम बिंदु तुने हतरे ओन है कि पटांगान बोलवांग पटांगान प्रमाण तुने गुणाकार उल्टे अन्न वक्ता तुना खो हतरा इट पटे अन्न देखे गुणाकार बोलट ये तो पटो आटे देखे गुणाकार लोटे नहीं ना है भाई प्रॉफिट टेन नित तुने गुणाकार उल्टे अनो क्या प्रॉफिट टेन ये अवस्था है मैं काम में देखे गुणाकार उल्टे ग्यारह पास प्रॉफिट टेन नहीं है अब ये मैं वार बेट कर प्रमाण विन कर प्रमाण लोट वादी नापी आपहु ग्रीन विन कर बल मिथन दसम बिंदु आई हाएंग अभी पटांगा मंगवा अवस्था विस्सा मेट प्ले करो अभी लैबेन वॉलर एक तमें टारगेट अवस्था हतली अग्न करो डॉलर देखा क्या सामान्य दवस रुपया पांच छिया पांच छिया तरह एक अति हो दवस वैडी वेला बक्स लंकर हर में इकटे विन करना अवस्था हतली अग्ञा විනාඩි 40ක් විනාඩියට එකයි කියලා ගත්තත් හැබැයි ඒකේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් අපි අන්නර කියපු දේ 90 මොකද අපි අවස්ථා 3කදී තමයි 3 ගුණාකාර වලට යන්නේ එතනින් පස්සේ 2 ගුණාකාර වලට ගියොත් අර 3 ගුණාකාරය ගිහිපු 3 විතරයි අපිට විනින් රේට් එකට අදාළ වෙන්නේ ඉතින් ඊට පස්සේ next step ටික අපිට profit එකක් add වෙන්නේ නැහැ ඉතින් අපි බලමු ඩොලර් 35.7ක් කියලා දේන මම 30 हतरा दस मटे मगे पटांगा मीस पहा मैं गणन करम कि अभी बलम मेन ग्रीन का अल्लन दसम बिंदु आई हाई अभी अल्लाह
දශම බිංදුවෙන් 6න් අල්ලන එකේ වාසිය තමයි වට මං කලින් කිව්වේ දශම බිංදුවෙන් 6ට එන ප්‍රොෆිට් එක මං කලින් වීඩියෝ එකේදී කැල් කරලා පෙන්නුවා ඔයාට අද එදා තියෙන රේට් එකත් එක්ක ඩොලර් රේට් එකත් එක්ක මම මේ කියන ගණන් වල වෙනසක් වෙන්න පුළුවන් නමුත් ඔයාට අවස්ථාව තියෙනවා මෙන්න මේ දේ කරන්න විනාඩි 20ක් මේක අවස්ථාව 20ක් වින් කරන්න ඔයාට ලොකු කාලයක් යන්නේ මේක දිහා බලාගෙන හිටියා කලර් එක ගියා කලර් චේන්ජ් වෙන වෙලාව විතරයි පරිස්සම් වෙනවා මම වීඩියෝස් කරලා තියෙනවා කලර් චේන්ජ් එකේදී කරන්න ඕන එකම දේ කලර් එක මාරු වෙනවා වගේ තේරෙනවා නම් ඔයා එකම කලර් එකෙන් අල්ලන් යන්න ඉතින් මේ වගේ අවස්ථාවවලදී අපි කරන්නේ තාමත් අල්ලන්නේ කලර් ටු කලර් මොකද එක ළඟ කලර් එක චේන්ජ් වෙන්නේ නැහැ නව රෙඩ් එකක් ආවා මෙන්න අපි රෙඩ් එකට යනවා 0.18 ඔයා දැක්ක තාම මම 1.54ට ගියේ එක පාරයි නමුත් තාම 1.24 මේක වින් කරනවා මොකද මේ යන රටාවේ තාම එක ළඟ කලර් ටික වදිනවා ඉතින් මේ රටාව වෙනස් වෙන්නේ ටික වෙලාවක් ගියාට පස්සේ ඒ වගේ පීරියඩ් මේක හොඳට බැලුවොත් ඔයාට මේ හැම එකක් අතරම සර්කල් එකක් වගේ බලන්න පුළුවන් කලර් චේන්ජ් එකක් යනවා ආපහු එක ළඟ කලර් දෙක 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 තුන වදින්න ගන්නවා ආපහු කලර් හතර පහ සමහරවිට එකම කලර් එක අවස්ථා 10 12 යන වෙලාවලුත් තියෙනවා ඉතින් මේ වගේ අවස්ථාවකදී කලර් ටු කලර් අල්ලන එකේදී ලොකු වාසියක් තියෙනවා ඒවා පොඩි amount එකකට නම් ඔයාගේ target එකට යන්න ඔය කඩන patient කාන අනුව යම් කිසි වෙලාවක් ගත වේ නම් ඔයාගේ amount එක ලොකු නම් ඔයාට ඩොලර් එකෙන් වගේ අල්ලලා යනවා නම් ඔයාට මේ system එක ඇතුලේ අවශ්‍ය ඩොලර් දෙකක් තුනක් වෙනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඔන්න අපි ඇවිල්ලා තියෙනවා 35.9 බිංදුවකට අපි බලමු තව අවස්ථා දෙකක් වගේ win කරන්න තමයි අපිට තියෙන්නේ. එතකොට අපේ අවස්ථා 20 හරියනවා. වාර්පේනා වීඩියෝ එකේ කාලය තාමත් 13.0 විනාඩි 13යි ගිහිලා තියෙනවා මම විනාඩි 20ක් තමයි වට සජෙස්ට් කරේ මොකද මේකේ තියෙන ඊළඟ දේ තමයි 0.5න් අල්ලද්දි 0.5 නෙවෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපිට විනින් රේට් 0.5කට වඩා විනින් රේට් එකක් තියෙනවා එතන ඒකෙන් තමයි අවස්ථාව 20කට යන්න කලින් මේක එන්නේ අපි වලම මේ විනා මං ටාගට් කරේ මේක විනාඩි 20කදී වගේ තමයි අවස්ථා 20ක් වින් කරන්න ඕන විනාඩි 20කදී වගේ තමයි මේක අපිට ඩොලර් එකක් හදා ගන්න පුළුවන් කියන මතයෙන් දෙකෙන් තමයි මම පටන් ගත්තේ අපි බලමු මේක අපි අරදින රෙඩ් එකක් 0.6 ඉතින් ඔන්න ඒ අවස්ථාවත් වින් කරනවා අපි බලමු තව අවස්ථාවක් වින් කරගත්තොත් අපිට තියෙනවා චාන්ස් එක ඩොලර් එකකට යන්න 35න් පටන් ගත්තේ 26ට යන්න. ඉතින් මම ඩොලර් එකක් විතරක් හොයලා මේ වීඩියෝ එක ඩික් වෙන්න නිසා මට මොකද වීඩියෝ එක ඩිකට අරන් යන්න උවමනාවක් නැහැ. මට පැහැදිලි කිරීමක් විතරයි ඔයාලට කරන්න ඕන. සමහර යාළුවෝ කියලා තිබ්බා අවස්ථා 8 එනවා. එතකොට කොහොමද අපි වින් කරන්නේ කියලා ඒකයි මම කියන්නේ. මට තාම එවැනි එකක් ආවේ නැහැ. ඔයාලට කියන්නේ දශම වින්. ඔයා පටන් ගන්න amount එකෙන් 3ක් විතර යන්න. ඊට පස්සේ ඔයා 2ේ ගුණාකාර වලට යන්න. ඉතින් මේ 2 3 4 වදින profit එක ඇති ඔයාලට. මේ කියන රේට් එකත් එක්ක තවටකට ඩොලර් දෙකක් එකක් දෙකක් හොයන යාළුවෙකුට පටන් ගන්න. තවටකට ඩොලර් එකක් කියුවත් ඔයා මාර්ක රුපියල් 9000ක් විතර හොයනවා. කියන්නේ ඩොලර් 30ක් විතර හොයනවා. මාර්ක රුපියල් 9000ක් විතර. ඉතින් දෙකක් කියුවත් ඔයා රුපියල් 15000කට වගේ යනවා. ඔයාගේ amount එක. ඉතින් බලමු අපි මෙන්න මේකේ ඔන්න ආපහු green එකක් ආවේ. green එකක් ආවිල 0.18ට යනවා. ඉතින් 35.7යි මොකද අපි අපේ amount එක අපි අල්ලන bet එක වැඩි වෙද්දී අපේ amount එකත් වෙනස් වෙනවා නමුත් මේක win කර ගමන් මේකෙදී ඩොලර් 36ක් හැදෙන්න ඕන මේක ඉවර වෙද්දී ඩොලර් 36 හැදුලේ ගන්න 35ෙන් පටන් ගත්ත අපි තාමත් විනාඩි 16යි කාලය 15යි ගත වෙලා තියෙන්නේ ඉතින් ඔයාල හිතන්න මේකේ අවස්ථාව 20ක් විනාඩි 20කදී හෙව්වත් ඔයා රුපියල් ඩොලර් එකක් කියන්නේ රුපියල් 300ක් හොයනවා. ඒක පොඩි මුදලක් නෙවෙයි. රුපියල් 300ක් හොයනවා කියන එක මොකද ඔයා මේ වගේ අවස්ථා දෙකක් ගත්තොත් රුපියල් 600ක් හොයනවා දවසට 600ක් හොයුවොත් රුපියල් 18000ක විතර යනවා. ඔන්න කලර් චේන්ජ් එකක් වෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ඊළඟ එක අපි අල්ලන්නේ රෙඩ් එකෙන් අල්ලලා අල්ලන්නේ 0.54න් ඔන්න මෙතනින් පස්සේ තමයි මම ඔයාලට කියන්නේ මෙතනින් පස්සේ අවස්ථාවක් යනවා නම් අපි
देखे गुणाकार वोल्ट यानवा ये वगेम मैं आपहु रेड कावत अभी कलर टू कलर अल्लाने अब मैं ग्रीन कावत अभी इकम कलर अल्लगे यानवा अल्लप कलर के हट यानवा रेड के अभी बलम इन अवस्था मुखला अभी डंग अल्लाती दशम पहाय हतरंग अभी मेकिंग पास अभी फेस गाने तुने गुणाकार वोल्ट ने डिगे गुणाकार वोल्ट इकाई दशम बिंदु आई अटकिन तमाई अल्लाने इकाई दशम बिंदु आई अट देखाई दशम इकाई हाय हतराय दशम तुनाई देख ये वगैरह ना तो फेस हायक उतन तम अभी अट विन करवास्था मेन वाट मम की देवे ना तीसाई दशम डेका मंग वाट अमाउंट पेन ना मैं तीसाई दशम डेका पेला अभी पटांग वीडियो एक विसी तीस पहाई दस हतराई दशम अटे मगे पटांग मन तीस पहाई जल तम मैं गन्ने की मेकर विना दा हताई घी लें मैं कथा करना काले सह डोल डोल एकाई दशम डेकागे होयानि मंग वाट एकाई कि मैंने मेक पहासुम मुदल होयान फुलवांग बेलावा कब मीट वडा विन रेट आगती होता है एक स्टेप कितर हाड़ गया उदे हो काले करान बोलवाना मीट वडा विन रेट आगती है मैं अभी डन रुपया तुंसिया खेवा वाट पेन को बेलावा देगी मैं तुंसिया होयान अभी किसी में मेथड आप पाविच करे ना अभी करे काला एक तोड़ने का भीतर है हम तो डे कर एक हेमोटम तेरन डे वहाँ कितने आटम एक होंटम तेरना देखिए अभी तब मैं वीडियो के हम यमु वो आटे शुभम शुभ दवसा।